මාස කිහිපයක සිට ඉන්ධන හා විදුලි අර්බුදයේ ක්‍රියාත්මක වීම හේතුවෙන් මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. රටේ පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට විදුලි බල මණ්ඩලයට නොහැකි වී තිබෙන්නේ තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම සහ ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සී ග්‍රේඩ් පහළ යාම හේතුවෙන්. මෙම තත්වය හමුවේ තාප විදුලි බලාගාර කිහිපයක් මෙවන විට එන හිට ඇති අතර ජල විදුලි බලාගාරවල විදුලි ජනන ක්‍රියාවලියද අඩාලවයි පවතින්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදී කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කපාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද දහවල් කාලයේදීත් A B C ලෙස කලාප තුනක් යටතේ පැය දෙකමාරක විදුලි කපාදුවක් සිදු කරනු ලබනවා. එහෙත් අද රාත්‍රී කාලයේදී විදුලි කපාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මීට පෙර ප්‍රකාශ කළ පරිදි කාණ්ඩ 9ක් යටතේ පසුගිය දින කිහිපයේදී විදුලි කපාදු කිරීම සිදු වුණා. එලෙස ඊයේ රාත්‍රියේ විදුලි කපාදු කිරීමෙන් ව්‍යාපාරිකයන් ඇතුළු පරිභෝගික ජනතාව විවිධ අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා. පැය 3ක් විතර එක දිගට කපනවා, ඊට පස්සේ ආයි දවස රැයර කපනවා. මේක කරගෙන යන්න බෑ. දැන් මේ හැමදාම වෙලපහෙන් සාපු අහන්න ඕනේ. ව්‍යාපාර කටයුතු කරගෙන යාම අමාරුයි. ඉතින් ළමයින් විභාගේ දවස් පාඩම් කරන්න අමාරුයිනේ. ඇයි එළිය කපන්නේ? බලන්න මාත් එන මේ භාගයක් කපගව හිටියේ මේ මහත්තයාගේ. මෙහෙම ගන්න පස්සේ කරන්න දෙයක් කියලා. දැන් කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. දැන් මේ මාත්‍යව දැන් ඇවිල්ලා භාගයට කපලා ගෙදර යවන්නත් බෑ. දැන් මේ කරන්න එනකම් පැය 4ක් තියාගින්නත් බෑ මම මෙතන නේද. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සංගම්ද මෙලෙස අදහස් පළ කළා. ඉතාමත් බරපතල විදුලි අර්බුදයක ඉන්නවා. මොකද ඒක පැය 3 4 5 6 දක්වා දැන් ඇවිල්ලා දිනවා. 6 නෙමෙයි දැන් පැය 7 8 දක්වා යාමේ අවධානමක් තියෙනවා. හැබැයි අද අපිට පේනවා මේ කප්පාදු කිරීමේ කාලසටහනට එහා ගිහිල්ලා විදුලි කප්පාදුව සිද්ධ වෙනවා. ඒත් අවසානදි වෙන්නේ මේ විදුලි කප්පාදු කිරීමේ කාලසටහන බලා ඉන්න රටේ මහජනතාව තවත් අසරදායකටපත් වෙනවා. ඒතකොට අපිට හරියට විදුලිය කපන්නේ කොහොමද කියලා කියාගන්න බැරි තැනට අපිපත් වෙලා තියෙනවා. ඒතකොට මේක හරියට සැලසුම් කළා ඒ ටික කරාගන්න බැරුව මොකද්ද මේ ඉංජිනේරු කාර්යගෙනද අපිට ප්‍රශ්න කරන්න තියෙන්නේ. මේ අතර ඉන්න නැහිගේද බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස අදත් ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනේද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රගත් නෞකාවක් මෙරටට පැමිණියා. කෙසේ වෙතත් ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ විදුලි ජනනය සඳහා විදුලි බලාගාර වෙත වැඩි වශයෙන් ඉන්ධන ලබා දීමත් සමග ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීමේ ප්‍රමාණය අඩාලව පවතින බවයි. ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන කඩිනමින් අවසන් වන අතර තවත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් නිර්මාණය වන බවයි ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ. ඊ රාත්‍රියේත් අද දිනේත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලීම් දක්නට ලැබුණා. පාර්ලිමේන්තුව කියලා ගා ගන්නවා මේවා ගැන කතා කරන්න කවුරුත් නැහැ. මරණකම් පොලිම තමයි ඉන්නේ වෙයි. ඔය කියලා වැඩක් නැහැ මාත්‍ය මිනිස්සුන්ට තවම අදී තව මට්ටු වෙන්න තියෙනවද? නෑ 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 මොකෝ කරන්න දැන් නෑ රුපියල් 1000 කරොත් ගන්න මිනිස්සු ඉන්නවා. රජයට රජය දන්නවා තින්. සෙට් 3-4 කම බැලුවා ඊයේ ඉඳන් තාම තෙල් නෑ. බැලුත් මේ තෙල් පොලිමේ තමයි ඉන්නේ. මාත්‍ය ඉතින් මගියොත් එක්ක යන අතර වාරේදී කියන සෙට් එකක් දැක්කොත් තවත්ලා තෙල් ටිකක් ගා ගන්න. ඒවයි සමහර වෙලාවට රැට යනකොට සෙට් එකේ ලයිට් නැහැ. ලයිට් කපලා. ඉතින් මගියොත් අපහසුතාවය අපිත් අපහසුතාවය. මේ අතර කැප්පටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල පහළ යාමටද මෙම ඉන්ධන අර්බුදය බලපා ඇති බවයි කැප්පටිපොල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ. විශේෂයෙන්ම මේ ඩීසල් නැති ප්‍රශ්නේ උන්ට විශාල වශයෙන් බලපාලා තිනවා. වෙළඳ කතා කරලා කියනවා බඩු පුළුවන් නම් එවන්න අපිට එන්න විදියක් නැහැ ඩීසල් නැහැ කියලා. මධ්‍යස්ථානයේ රැඳී පවතිනවා වෙළඳ බාහිර වෙළඳ නොමැති වීම නිසා. මේ අතර පවතින ඉන්ධන අර්බුදය පදනම් කරගෙන හෙට සිට පෞද්ගලික බස් රථ 10 වන වාර සීමා කිරීමට තීරණය කර ඇති බවයි පෞද්ගලික බස් සීමියන්ගේ සංගමය පවසන්නේ. අපි දකිනවා සඳහනකට සම්පූර්ණයෙන්ම ඩීසල් පුරුම් බංගල වලින් අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි අමාත්‍යවරයාට දැනුම් දෙන්න කටයුතු කරන්නේ දැන් ගමන් වාර අඩු කරන්න කාලය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කෙටි ගමන් සේවාවල දුර ගමන් සේවාවල විශේෂයෙන්ම කෙටි ගමන් සේවාවල 50%කින් අඩු කරන්න වෙලා තියෙනවා. ඒක ඉන්ධන පරිමසාගෙන බස් ධාවනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එසේ නොමැති වුණොත් අපරාධ මේ ඉන්ධන ටික මහපාරට නිකන් පිච්චිලා යනවා.